අයිබුවන් ලංකාවේ ප්‍රථම සහයකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. කළුතර ඈතගම ඉදි කළ බෝසත් මාපිය සෙවන සහ බෞද්ධයා මාධ්‍යජාලයේ දිස්ත්‍රික් ශාඛාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. යුද හමුදාපතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගනී. පංචමහා අධිෂ්ඨාන පූජාව අගෝස්තු 18 වනදා ස්වර්ණමාලී මහා සෑ රදුන් අභියසදී. මිටියාවතක නිර්මාණය කළ රන් බුදුරුව. මල්ලුමන් සහිත ජපානයේ උද්‍යානය. කළුතර ඈතගම ඉදිකළ බෝසත් මාපිය සෙවන සහ බෞද්ධ මාධ්‍යජාලයේ කළුතර දිස්ත්‍රික් ශාඛාව අද විවෘත කෙරිණ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. සම්බුද්ධ ශාසනයට කුලදරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවන්නේ සැලසීම සඳහා කළුතර ඈතගම ප්‍රදේශයේ බෝසත් මාපිය සෙවන ඉදිකෙරිණ. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවති සංකල්පයකට අනුව පයාගල මලේගුඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේගුඩ නන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගැනින. බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් මෙම මධ්‍යස්ථානයේම ස්ථාපිත කළ බෞද්ධ මාධ්‍යජාලයේ දිස්ත්‍රික් ශාඛාවද මෙහිදී විවෘත කෙරිණ. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළහ. යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබාහු පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂිකව ඇසළ පෙරහැර සඳහා ලබා දෙන කොප්පරා මෙවර සිව්වෙනි වරටත් දළදා මාලිගාව වෙත පූජා කිරීමද මෙහිදී සිදු කෙරිණ. මෙවර ඇසළ පෙරහැර සඳහා කොප්පරා ටොන් පහමාරක් නිල වශයෙන් සංකේතාත්මකව ප්‍රදානය කෙරිණ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක් විය. වාර්ෂික පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැරට ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ දායකත්වය සෑම වසරකම ලබා දෙනවා. මෙවරත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබාහු පාවල් රෙජිමේන්තුව විසින් වාර්ෂිකව දැනට වසර 4ක් තිස්සේ කරගෙන කාර්යයක් තමයි එම පෙරහැරට අවශ්‍ය වන කොප්පරා ලබා දීම. මෙවර අපි කොප්පරා ටොන් පහ හමාරක් මේ අවස්ථාවේදී සංකේතයක් වශයෙන් අද දින ලල්දා හාමුදුරන් වෙත පිරිනැමුවා. මේ කාර්යය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සංසුන්ලයන් විශේෂයෙන්ම විජේබාහු පාවල රෙජිමේන්තුවේ සංසුන්ලයන් නිලධාරීන් මේ වසර පුරාම මේ සඳහා ආගමික වතාවත්වල යෙදෙමින් පේ වෙලා තමයි මේ දේවල් කරන්නේ. මේ දළදා හාමුදුරන්ගේ අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මොනවද කළ යුත්තේ එතන අපි ඉන්නවා. ඒ නිසා අදත් මේ සිදු කළේ සංකේතාත්මකව එම කොප්පරාව මෙම පෙරහැර සඳහා ලබා දීම. මේ ඉදිරියටත් නොකඩවා ශ්‍රී ලංකා යුද හමුදාව අපගේ රාජකාරියක් හැටියටම මේ බුද්ධ ශාසනය ආගම දළදා ස්වාමීන් වහන්සේ වීරගෙන සඳහා අපි කිරීමට බලාපොරොත්තු වෙනවා. පංචමහා අධිෂ්ඨාන පූජාව එළඹෙන 18 වනදා අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑ රදුන් අභියසදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා මාත්‍ය අනුග්‍රහය දක්වන්නේ බෞද්ධ මාත්‍යජාලයයි. සම්බුදු සසුනේ ආරක්ෂාව සහ චිරස්ථිතිය අරමුණු කරගත් මහා පුණ්‍ය පෙළහර වූ මෙම පංචමහා අධිෂ්ඨාන පූජාව එළඹෙන 18 වනදා පස්වරු 3 සිට පසුදා 5 වනතුරු ස්වර්ණමාලී මහා සෑ රදුන් අභියසදී පැවැත්වීමට නියමිතයි.
කලන මිතුරෝ ජාත්‍යන්තර සංවිධානය මේ සංවිධාන කරනු ලබන අතර ඒ සඳහා සැදැහැවත් ඔබ සැමට ආරාධනා කර සිටි. දහසක් කල් සසුන රකින්නට අදිස්ථාන පූජා. කලන මිතුරෝ ජාත්‍යන්තර බොදුලු සංවිධානය විසින් සංවිධානය කොට 2018 අගෝස්තු මාසේ 18 වෙනිදා අනුරාධපුරයේ රුවන්මැලිසෑ මළුවේදී පවත්වන යෙදෙන පංචවිධ අධිෂ්ඨාන පූජාවේ තේමා ගීතය රචනා කළේ මා. මේ පංචවිධ අධිෂ්ඨානයන් තමයි මේ ගීතයට මුල් වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ අධිෂ්ඨාන පූජා පැවැත්වෙන්නේ. අගෝස්තු මාසේ 18 වෙනිදා හවස දෙකට අටවිසි බුදුන් වහන්සේ වැඩම කරලා දෙපොදු පූජා පවත්වනවා. රාත්‍රි 10ට ධර්ම දේශනාව සහ සර්වරාත්‍රික පරිත්‍යාග දර්ශනයෙන් පස්සේ තියෙනවා. පසුවදා තියෙනවා සිවුරු දිගින් වැඩම කරන මහා සංඝයා වහන්සේට සිවුපස්සය පිළිගැන්වීම, ඒ වගේම නොයෙක් නොයෙක් වත් පිළිවෙත් ආදිය පොදු පූජා, ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා වගේ දෙන්න අවස්ථා සමගින් තියෙනවා. නිසා මේක දැවැන්තම ලෝකයේම විසිරී තිබෙන බුදුණු කල්‍යාණ මිත්‍ර සංගමය විසින් සංවිධානය කරන දැවැන්ත පූජා කටයුත්තක් හැටියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ තේමා ගීතය වෙන්නේ මහාවීරයෙනි සදෙවලෝවින් බැස උතුම් මවුන් කුස ඉපදිනු මැනවි. එනකට ගැටුම් නොවීලේ සැලුම් නොවී මේ බිම සසාර කරන්න කියන සවාසන භූමියක් කරන්නේ කියන. මම හිතන්නේ මේක බුදුනුවන්ට විතරක් නෙමේ සියලු ආගමිකයන්ට එකතු වෙන්න පුළුවන් අධිෂ්ඨාන පූජාවක් වෙයි කියන එකයි මම හිතන්නේ. පංච මහා අධිෂ්ඨාන පූජාව. තව දින 10යි. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණයට හා මානසික සෞඛ්‍ය පෝෂණයට ප්‍රධාන වශයෙන් උපකාරී වන මව්කිරි සුවපර දිවියක පදනමයි යන තේමාවෙන් පැවැත්වූ ජාතික මව්කිරි දීමේ සතියේ අවසන් උත්සවය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන. මෙහිදී සම්මන්ත්‍රණ විද්වත් දේශන පර්යේෂණ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණු අතර අවසාන දිනය වූ ඊයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දේශනද පැවැත්වින. ශ්‍රී ලංකාවේ මරණවලට බෝ නොවන රෝග දැඩි බලපෑමක් ඇතිකරන අතර මව්කිරි දරුවන්ගේ කායික වර්ධනයන් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන බැවින් බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රතිශතය අඩු කිරීමට හේතුවන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දුන්හ. මව්කිරි ගැන කතා කරාම කෙටිකාලීන සහ දීර්ඝකාලීන ප්‍රයෝජන බෙනිෆිට්ස් අපිට ගොඩක් තියෙනවා. ඉතාම සරලව කියනවා නම් දරුවට අවශ්‍ය සියලුම පෝෂණය පළවෙනි මාස 6ේදී ලබා දෙනවා. ඊට පස්සේ දෙවැනි මාස 6ේදී අවශ්‍ය පෝෂණෙන් භාගයක් ඊළඟ දරුවට අවුරුදු දෙකක් වෙනකන් දෙවැනි අවුරුද්දෙත් 3-ක් විතර අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ වගේම අපි මතක තියාගන්න ඕන එකක් තමයි මව්කිරි සජීවී කිරක්. ඉතින් අපිට කවදාවත් ටින් එකකින්වත් පැකට් එකකින්වත් ඒ වගේ සජීවි කිරක් අපිට කවදාවත්ම ෆැක්ටරි එකකින් එළියට දාන්න බැහැනේ. ඉතින් ඒ නිසාම ලයිව් මිල්ක් එකක් ඉඳන්ම අපි දන්නවා දරුවාව බොහෝ රෝගවලින් ආරක්ෂා කරනවා. ඒ වගේම වඩාත්ම වැදගත් වෙන දේ තමයි බුද්ධි වර්ධනයට ඉතාමත්ම සිග්නිෆිකන්ට්ලි අපිට ඒකෙන් වාසියක් සිද්ධ වෙනවා. දරුවාගේ මනෝ සමාජීය ඩිවලප්මන්ට් එකට ගොඩක් දායක වෙනවා. ඉතින් ඒ දරුවට මේ කෙටි කාලීනව බැලුවොත් දීර්ඝ කාලීනව අපි දන්නවා බෝ නොවන රෝගවලට වැළක්වීමට ගොඩාක් දායක වෙනවා මව්කිරි දීම. දරුවාට විතරක් නෙවෙයි මවටත්. ඒ වගේම අපි දන්නවා දරුවාගේ බුද්ධි වර්ධනය හොඳින් සිදු වුණොත් ඒ දරුවාගේ ඵලදායිතාවය ප්‍රොඩක්ටිවිටි සහ සෞඛ්‍ය හොඳින් තිබීම නිසා වැඩිහිටියෙක් වශයෙන් බොහොම බුද්ධිමත් සහ සෞඛ්‍යමත් ඵලදායි වැඩිහිටියෙක් බවට ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන් වෙනවා කියලා. බෞද්ධයා මාධ්‍යජාලය සෑම මස්තකම දෙවන ඉරිදා දිනයේදී දෙල්කොට නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සදහම් සෙවණේදී පවත්වන භාවනා වැඩසටහන එළඹෙන 12 වන ඉරිදා දිනයේදීත් පැවැත්වීමට නියමිතයි. බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බුරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙවර භාවනා වැඩසටහන මෙහෙවනු ලබයි. මේ වන විට දෙල්කොට නාරංවල ශ්‍රී සම්බෝධි සදහම් සෙවන පරිශ්‍රයේදි කෙරෙන භාවනා මධ්‍යස්ථානයේ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් කෙරෙමින් පවතින අතර සදහවතුන් වෙත භාවනා කිරීමට උචිත අයුරින් පරිසරය සකස් කිරීමට පූජ්‍යපාද බුරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් කටයුතු කර තිබේ.
මේ සඳහා පූජ්‍යපාද කුරුඳුවත්තේ ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මූල්‍ය දායකත්වයක් දක්වා ඇති අතර පරිත්‍යාගශීලී දායක පිරිසද ඒ සඳහා අනුග්‍රහය දක්වා ඇත. තායිලන්තයේ දකුණු පට්ටායාහි පිහිටි කාගෝචි චෑන් මිටියාවතේ නිර්මාණය කළ ලෝකයේ විශාලතම රන් බුදුරුව සහිත සිතුවම කෙරෙහි පවතින්නේ දැඩි සංචාරක ආකර්ෂණයකි. ඒ පොතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. මුහුදු මට්ටමේ සිට මීටර් 130ක උසින් නිරූපණය කර ඇති මෙම සිතුවම ප්‍රථමයෙන් ලේසර් තාක්ෂණය භාවිතයෙන් පර්වතයේ සටහන් කර පසුව රන්පත්‍ර අලවා නිම කර තිබේ. තායිලන්තයේ රජු ලෙස සිට අභාවප් ප්‍රාප්ත වූ බූම්බෝ ලදුල්ලයාදේච රජුගේ පාලන සමය අනුස්මරණය කිරීම සඳහා 1996 වසරේදී මෙම සිතුවම නිර්මාණය කර ඇත. සිතුවේ මේ උස මීටර් 109කි, පළල මීටර් 70කි. මිලියන 69ක් වෙසෙන තායිලන්තයේ සමස්ත ජනගහනයෙන් 93% ප්‍රතිශතයක් බෞද්ධ ජනතාවන අතර එරට ජනතාව මෙන්ම විදේශීය සංචාරකයන්ගේද දැඩි ආකර්ෂණයක් මෙම සිතුවම කෙරෙහි පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. අරුම පුදුම මල් උමංවලින් සමන්විත උද්‍යානයක් ජපානයෙන් වාර්තාවේ. ජපානයේ කිටාකෝෂි පිහිටි කවචිෆුජි උද්‍යානයේ සැබවින්ම විස්මය දනක මල් උමං සහිත උද්‍යානයකි. මෙම උද්‍යානයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ වෙස්ටේරියා ඇතුළු විවිධ මල් වර්ග කිහිපයකින් පමණක් සමන්විත වීමයි. මෙම මල් වර්ග විශේෂ එරට බෞද්ධ සැඳැවතුන් විසින් වන්දනාමාන කිරීමට ගන්නා අතර හිසකිස් මෙන් මල් පහතට කඩා හැලී තිබීම පැමිණෙන සංචාරකයන් සඳහා වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්නා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතකොට සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.